ආයුබෝවන් ඒත් එක්කම පුතේ මම කියන්න සන්තෝෂයි විශාල පිරිසක් අපි එක සහයෝගයෙන් වැඩ කරගෙන යනවා ආයුබෝවන් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ YouTube channel එකක් තියෙනවා අපේ ශෂි කොලෙජ් කියලා ඒකේ දවස් 3ක් ඇතුළත හොඳම ප්‍රමාණයක් views තියෙනවා මේ වෙනකොටත් views ලැබෙනවා මම අපි link එක දාන්නම් ඒකෙන් ඔයාලට පාඩම හතර පාරක් ඉගෙන ගන්න පුළුවන් එක online දෙක YouTube channel එකෙන් Facebook page එකෙන් ඒත් එක්කම note එක මම Facebook page එකට දාන්නම් එහෙම නැත්නම් group වලට දානවා හරිද එහෙනම් පුතේ ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා අපේ ශෂික අධ්‍යාපන ආයතනයේ 10 වන ශ්‍රේණියේ ළමුන් සඳහා එහෙනම් පුතේ ලියා ගන්න පළවෙනි මාතෘකාව පරිමිතිය අද ඔන්න පොතකුත් අරන් ඉන්න කියලා මම message එකක් දාන පිටු 200 පොතක් ගේන්න කියලා අරන් ඇතේ ලියා ගන්න මගේ පුතේ දුවේ ආදරණීය පරිමිතිය समचतुराष्ट्रय समचतुराष्ट्रय मेन मित्र त्रिजुकोणाश्रय मेन दिनापुते ऊर्तया मेन दिनापुते त्रिकोणया मेकन संपात त्रिकोणया के विधि त्रिकोणे नव एना अपि पुलिम मेकन कामु तल रूपवल परिमिते सेवीमे मेन्न मेया समचतुराष्ट्रये පරිමිතිය මෙන්න පුතේ ලියා ගන්න යටින් සමචතුරස්‍රයේ පරිමිතිය කියලා මෙන්න මේක අදගමු සමචතුරස්‍රය ඇඳ ගන්න පුතේ සමචතුරස්‍රයක් ඇඳ ගන්න සමචතුරස්‍රය ගිය සතියේත් කියන්නවා මේක සෙන් සමචතුරස්‍රය නෙමෙයි පිස්සුද මේක සමචතුරස්‍රය නෙමෙයි ඇයි හරිනම් මම මැල්ල පෙන්නනවා නම් අටුවලක් තියෙනවා ඉන්න බඳ අටුවලෙන් මම මැල්ල පෙන්නන්න පෙන්නන්න දවන්න ඕන්නෑ පෙන්නන්න මොකද මේක සමචතුරස්‍රයක් නෙමෙයි දැන් ඇයි මේකේ නීතියක් තියෙනවා පුතේ පාද සමානයි නම් මෙන්න මේ ටික දාන්න පාද ටික ලකුණු කරන්න පාද හතරම සමාන වෙන්න පාද ටික ලකුණු කරන්න එහෙනම් මොකද වෙන්නේ මේකෙන් කියන්නේ මොකද මේ එක ඉරි කැලලක් ගහපු එක මේ එක ඉරි කැලලක් ගහපු එකට සමානයි මේ එක ඉරි කැලලක් ගහපු එක මේ එක ඉරි කැලලක් ගහපු එකට සමානයි එහෙනම් මේ හතර දෙනාම සමානයි හරිද හරි පුතේ එහෙනම් මෙයා එනම් මේකේ උත්තරය ඔයමු ඒ කියලා දැම්මොත් යටි ලියන්න පරිමිතිය සමානයි ඒකතු කිරීම ඒ පුතේ මෙයාලා මොකද මේ මේවා මේ මුකුත් පේන්නේ නැතුව නාට මෙයා අගයක් තියනවා පුතේ මුකුත් නැතුව මේ C M N ඕනෙම එකක් ලියුවොත් මේ මොකයි M'ද මේ එකයි C මේ මොකයි M'ද මේ එකයි M මේ මොකයි N'ද මේ එකයි M එහෙනම් මොකද පුතේ මේවා එකයි A එකතු කිරීම එකයි A දෙකයි A දෙකයි A එකතු කිරීම දෙකයි මෙන්න ගානකින් හදමු අපි මේකේ පරිමිතිය හොයමු 4 සෙන්ටිමීටර් නම් මෙන්න මේක සමචතුරස්‍රයක් නම් අදි ලියන්න යටින් 4 සෙන්ටිමීටර් වූ සමචතුරස්‍රයේ පරිමිතිය සොයන්න
හතරයි සෙන්ටිමීටර වූ සමචතුරස්‍රයේ පරිමිතිය සොයන්න. පරිමිතිය සොයන්න. හරි වයම්. හතරයි එකතු කිරීම හතරයි එකතු කිරීම හතරයි එකතු කිරීම හතර. උත්තරය 16යි. හරි කට්ටිය අත උස්සන්න කිව්වොත් එහෙනම් අත උස්සන අපේ ක්ලාස් එකේ යනවා. හරිද ඔක? හරිද? වැරදි. වැරදි පුතේ වැරදි. වැරදි. ඇයි වැරදි? මේවා මොනවද? දාන්න ඕනේ සම්මත ඒකකය. මේවා කජුවැටද කොස්සැටද කියලා දාන්න ඕනේ. මොනවද මේවා කජුවැටත් නෙමෙයි කොස්සැටත් නෙමෙයි මේක මොකද්ද පුතේ? ඈ සෙන්ටිමීටර. මොකද්ද දා ලියන්න ඕනේ පුතේ? 4 සෙන්ටිමීටර එකතු කිරීම 4 සෙන්ටිමීටර එකතු කිරීම 4 සෙන්ටිමීටර එකතු කිරීම 4 සෙන්ටිමීටර. ඊයේද 16යි කජුවැටද කොස්සැටද? දැනුත් හරියද? නෑ. සෙන්ටිමීටර. අනේ පුතේ දුවේ ඕලල් වලදී ලකුණු අඩු කරගන්න එකම හේතුව අර ඉස්සෙල්ලා විදියට හදන්නේ අපේ ළමයි හදිස්සි. ගෙදර ඇවිල්ලා කියනවා අම්මේ මම හැදුවක් වන්දියේ ගණන් ටික ඔක්කොම ලකුණු එකක්වත් හම්බ වෙනවද? සම්මත එකක නැත්තම් ලකුණු දෙන්නේ නෑ පුතේ දුවේ. නිකන් 16 කියලා උත්තරේ අපි හදන්න දන්නවා. මෙන්න පොඩි පොඩි අඩුපාඩු අපේ මගහැරීම් අතපහුවීම්. මේ මගහැරීම් අතපහුවීම් ඒව හදාගන්න මගේ ආදරණීය දුවේ පුතේ. මොකද වෙන්නේ එතකොට ඔයගොල්ලොන්ට අනිවාර්යෙන්ම ගණිතයේදී ලකුණු කපන්න බෑ. සමහර ගුරුවරු සානුකල්පිතව හිතලා 16ට උත්තර දෙනවා. ඒවා ඉතින් සානුකල්පිත ටීචර් කෙනෙක් හිටියොත් මං හිටියොත් නම් දෙන්නේ නැහැ. ඊළඟ ලියාගන්න පුතේ සිජු කෝණාශ්‍රයක පරිමිතිය. සිජු කෝණාශ්‍රයක පරිමිතිය. සිජු කෝණාශ්‍රයක පරිමිතිය. මේකත් සිජු කෝණාශ්‍රයක්ද? නෑ පුතේ. දැන් සිජු කෝණාශ්‍රය. මේ ඉරිකෑලි දෙක ගහපු එක්කෙනාට මේ ඉරිකෑලි දෙක ගහපු එක්කෙනා සමානයි. මේ ඉරිකෑලි එක ගහපු එක්කෙනාට මේ ඉරිකෑලි එක එක්කෙනා ගහපු එක්කෙනා සමානයි. එහෙනම් පාද සමාන වුණානේ පුතේ දුවේ. එහෙනම් මොකද වෙන්නේ? පාද සමානයි. එහෙනම් මේක දැන් සිජු කෝණාශ්‍රය. පාද ඔක්කොම නෙමේ. පාද දෙකක් සමාන වෙලා තියෙන්නේ. එහෙනම් මේක තමයි සිජු කෝණාශ්‍රයක් වෙන්නේ. මේවා ජ්‍යාමිතීය පන්තියේදී මම ගණන්නම්. ජ්‍යාමිතියේදී වෙනම ඒව ජ්‍යාමිතියත් 11% ළමයිට මම මුලින්ම ජ්‍යාමිතිය කියලා වෙනම කොටසක් ගන්නවා. ඒක වහකදුර වගේ මිනිස්සුන්ට ළමයිට ඒක ලේසි. බැරි මිෂේ මම අසන උගන්වලා දෙන්න. කොලාර ගියා වෙනම. එහෙනම් පුතේ දාමු මෙයාට. මෙයා A නම් මෙයා B නම් කොහමද වෙන්නේ? A එකතු කිරීම B එකතු කිරීම A එකතු කිරීම B. එහෙනම් එක જાතිය එකතු වෙනවා 1a එකතු කිරීම 1a 2a එකතු කිරීම කීයද 2b ලියගන්න පුතේ. ඕනනම් මේකට දෙන්නටම එකම જાතිය දෙකක් තියෙන හින්දා මේකට සංගලවරණක් කරන් 2 වැඩි කිරීම a එකතු කිරීම b කියලා ලියන්න පුළුවන්. හරිද පුතේ? right අපි යමු ඊළඟට. ගණන් ඔන්න හදන්න. සිජු කෝණාශ්‍රයේ පරිමිතිය සෙවීම මෙමලියු පොඩ්ඩක් ඉන්න මෙමලියු. සිජු කෝණාශ්‍රයේ පරිමිතිය සෙවීම කියලලා 4 cm මේ පාදය 2 cm. දැන් හොයන්න පුතේ උත්තරේ. උත්තරේ මම ඔන්න හෙව්වා. මං හෙව්වා. लखनऊ හරිද 12යි. මොනවද මේකත්? සෙන්ටිමීටර්. කජුවැට නෙමෙයි කොසැර නෙමෙයි සෙන්ටිමීටර්. කජුවැටත් නෙමෙයි කොසැරත් නෙමෙයි සෙන්ටිමීටර්. හරි. ඊළඟට යමු. මෙන්න ත්‍රිකෝණය. මෙන්න ත්‍රිකෝණය. ඊළඟට ලියාගන්න පුතේ
ත්‍රිකෝණයක පරිමිතිය ඊළඟ මාතෘකාව ත්‍රිකෝණයක පරිමිතිය ත්‍රිකෝණ වර්ග කීපයක් තියෙනවා ත්‍රිකෝණයක පරිමිතිය වර්ගය මොකක් වුණත් අපිට කමක් නැහැ මෙයා A නම් මෙයා B නම් මෙයා C ABC 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 එහෙනම් පුතේ මොකද මේකෙ වෙන්නේ A එකතු කිරීම වටේ දිගනේ වටේ දිගේ එකතුව A එකතු කිරීම B එකතු කිරීම C උත්තරේ එන්නේ ABC ද ආ උන්නේ අමතක වුණා නම් මම ලියන්න උත්තරේ මොකද ABC හරිද අම්මෝ ගහන්න ඕනේ මෙහෙම එන්නේ නැහැ පුතේ එකතු කරන්න බෑ මේක කොහොමද එකතු ගන්න පුළුවන්ද මේක ABC කියලා එකතු කරන්න බෑ මේ වැරදි පෙන්න පෙන්න යන්නේ පුතේ වරද්ද ගන්න එපා හින්දා A එකතු කිරීම B එකතු කිරීම C මේවා Aට B එකතු වෙන්නේ නැහැ Bට C එකතු වෙන්නේ නැහැ මේවා එකතු වෙන්නේ නැහැ හරි මකනවා ඔන්න ලියාගන්න යටින් පහත ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න මෙන්න මෙයා 5 cm මේක සමාන කියලා දාමු 5 cm මෙයා 5 cm මේ සම්පාත ත්‍රිකෝණයක් ඈ එහෙනම් කොහොමද එක හොයන්නේ 5 5 5 උත්තරය 15යි කියලා දැම්මා. හරිද පුතේ? හරියටම හරි. ටිකේටම හරි නේ? හරියටම හරි නේ? උත්තරය හරි. 15යි. සෙන්ටිමීටර්. ඒකකේ ඕනේ සම්මත ඒකකේ. හරි ලැබුවා ඊළඟ ලියාගෙන පුතේ වෘත්තයක පරිමිතිය සෙවීම අන්න වැඩේ ලෙඩේ 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 වෘත්තයක පරිමිතිය සෙවීම මෙන්න ලෙඩේ 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 ඒකල වෘත්තයක් අඳගන්න පුතේ මේ රවුම අඳගන්න බෑ නම් මෙන්න මෙහෙම තනියෙන් ඔන්න ඉතින් දැන් රුපියල හොයනවා කව කට්ට හොයනවා අපේ ළමයිට විභාගයට ගියත් කාට ගියත් වැඩක් නැහැ රවුමක් අඳගන්න බෑ කෙලින් මොකද යන්න කෙලින්ම එක වසරට යන්න කෙලින්ම මොන්ඩිසෝරියට යන්න කෙලින්ම දෙක වසරට යන්න කෙලින්ම තුන වසරට යන්න කිලිම පහ වසරට මොන්න පුතේ දුවේ කාගේද මේවා වෘත්ත යඳින්න වැඩි එකේ අඩුපාඩුව තියන්නේ කාගේද කාගේද මගේ 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 තාගේ මගේද මගේ නෙමේ පුතේ පුතේ රවුමක් අඳින්න උගන්වන්නේ මොන්ටිසෝරියේදී තනියෙන් තනියෙන් රවුමක් අපි වැරදි වැරදි මෙහෙම අඳිනවා මෙහෙම අඳිනවා මේ වෘත්තයක් ඇඳහම් පුතේ මධ්‍ය ලක්ෂයක් තියෙනවා මැදක් තියෙනවා මේකට. හරි මැදක් තියෙනවා. වෘත්තයක් ඇඳහම හරි මැදක් තියෙනවා. කවකට එකගෙන ගන්න කිව්ව කවකට ඇඳද්දොත් හරි මැද ලකුණු කර ගන්න පුළුවන්. එතන ඉඳන් මෙහෙම කවකට මෙහෙම තිබ්බා. මේ තියෙන්නේ මගේ කවකටේ තුඩ. මේ තියෙන්නේ කවකට පැන්සල. මෙන්න මෙහෙම තිබ්බා. මෙන්න මේ මැද කර ගියා. ඔය මම අඳිනවා මේ කවකටේ. හා විතරද? නෑනේ කවකටෙන් අඳිනකොට මොකද වෙන්නේ? මේ කොහෙන් දිග මැන්නත් මේ කොහෙන් දිග මැන්නත් පුතේ දුවේ දිග සමානයි එහෙනම් පුතේ මෙන්න මේ සමාන දිග හඳුන්වනවා අරය කියලා අරයද නැහැ අරය කියලා මොකද්ද පුතේ කියන්නේ හරි ලියා ගන්න යටින් මගේ පුතේ වෘත්තයක
මධ්‍ය ලක්ෂයේ සිට උර්ථේ ඕනෑම තැනකට ඇති දිග උර්ථේ මධ්‍ය ලක්ෂයේ උර්ථේ ඕනෑම තැනකට ඇති දුර අරය ලෙස හඳුන්වයි එය ආර් ලෙස නම් කරයි මෙන්න ආර් කියලා නම් කරගන්න ආර් ආර් අරය පුතේ හරි මෙන්න මේකට මගේ පුතේ දුවේ නීතියක් හැදෙනවා නීතියක් තියෙනවා මෙන්න මේකට නීතියක් තියෙනවා පුතේ කොහමද වෙන්නේ මෙන්න මේකේ මෙන්න මෙයාට කියනවා උනවර ප්‍රේම නම් කියන්න එපෝ 5 5 මේක ලතින් ග්‍රීක අකුරක් මොකද මේක මේ අකුර ජපානයේ ගියාම මාරු වෙන්නේ නැහැ ලංකාවෙත් එකයි ජපානෙත් එකයි ලංකා ලෝකයේ ඕනම සංතනකට සම්මත ඒකක වලට අරන් තියෙන ඒකක සම්මත දේවල් සෙන්ටිමීටර් කොහෙත් එකයි මීටර් කොහෙත් එකයි ඒ වගේ සම්මත ඒක ලීටර් කොහෙත් එකයි අපි ගියලා ටැංකියට තෙල් ගැහුවොත් එහෙම ලීටර් වලින් ඒ ගන්න ලීටර් වලින් නෙමේ කිලෝමීටර් වලින් දුරමයින් කිලෝමීටර් වලින් ලංකාවේ නෙමේ ලෝකයේ ඕනම තැනකට ගියොත් දුර කිලෝමීටර් අන්න සම්මත ඒක හදා දෙනවා මෙන්න මේ ගණිතයේදී මේකට 5 කියන එක හදලා තියෙන්නේ මගේ පුතේ දුවේ ලැතින් ග්‍රීක අකුරක් 5 මේ විදිහට ලිව්වොත් ඇති එහෙනම් පුතේ උර්ථයක පරිමිතියමයි ඉන්න මෙන්න මේක කොටු කරන්න බලාගෙන ලියන්න මෙන්න මෙහෙම උත්තරය මොකද්ද 2 5 2 5 r 2 5 r टू फाइव आर देंगे अभी गाना कर दूं टू फाइव आर ऐसे कोटे याके इतावली आगे ने बोलते गाना कर देने करें फाइव समान आए हाथें विसी देखा है हाथें विसी देखा है फाइव समान आए हाथें विसी देखा है मैं गाना दूं हाथाई सेंटीमीटर मैं गाना दूं हाथाई सेंटीमीटर अरे हाथाई दें दाल हाथन फाइटर दूंगा आदम अभी गाना खा दूं गाना की पहन भादू में दें अभी ओप्पो मेरे को तो गले इतना खा दूं अरे मुकाद सूट रहे 2 5 r देखा वैडी केरी में फाइ क्या नहीं किया था हाथेंग विची देखा वैडी केरी में हाथेंग विची देखा वैडी केरी में हाथाई खजुवाट ना कॉस्ट सेंटीमीटर මොකද වෙන්නේ පුතේ 7 7 කැපෙනවා උත්තරේ 44 සෙන්ටිමීටර 44 සෙන්ටිමීටර ලියගෙන අලුත් මාතෘකාවක් ලියගෙන මාතෘකාව අන්න මාතෘකාව ලියාගන්න පුතේ කේන්ද්‍රික ඛණ්ඩ කේන්ද්‍රික ඛණ්ඩ කේන්ද්‍රික ඛණ්ඩ ඛණ්ඩ හැම පවක කේන්ද්‍රික ඛණ්ඩ පුතේ උර්ථයක කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද මේ උර්ථයම තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද මං මගේ පුතාලට අද කවකට ගන්න එපා කිව්වේ කවකට ගන්න දුන්නේ නැහැ මොකද මේ වගේ රූපයක් තනියෙන් අඳින්න පුළුවන් අතින් මොකද ප්‍රයිමරි ක්ලාස් වල ඉගෙනගෙන නැති බැරි කෙනෙක් ඉන්නවා නම් පුතේ දුක් වෙන්න එපා අද අඳලා හුරු වෙන්න රවුන්ඩ් එකක් නිකන් අතින් මුලින් මේක විත්තරයක් වෙයි නැත්නම් ආප්පයක් වෙයි චාච්චයක් වුණත් කමක් නැහැ ඇඳලා 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 හුරු වෙන්න දැන් කරන්න දෙයක් නැහැ පෙරහැර ගිහින් ඉවරයි ඒත් පෙරහැර ඇද ගන්න නැත්නම් ලැජ්ජා වෙයි බෑ හරිද එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මෙන්න මේ මධ්‍ය ලක්ෂයෙන් අපි ගන්න කපා ගන්න කොටසක්
මුළු වෘත්තයම නෙමේ මේකෙන් මෙහෙම දෙකට කපන්න පුළුවන් මේ මැද හරහා යන දෙකට කැපුවා මේ එහෙනම් මේ උඩ දඟුව එකක් දෙකට කැපුවා තව එකක් ගමු මෙන්න මෙහෙම එකක් ගත්තා හරියට කැපුණා හරියට දෙකට දෙකෙන් මේ අංශ 90ට කැපුවා කියන්නේ මේ කීයද හතරෙන් පංගුවක් මේ කේන්ද්‍රික ඛණ්ඩ එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩ කියන්නේ වෘත්තයේ කනවා තමයි හරියට කැපුවා මේදී වෙන් කරා එහෙනම් පුතේ ලියාගන්න කේන්ද්‍රික ඛණ්ඩ කියන නෝට් එකක් දෙන්න හොඳයිනේ ඔන්න ලියාගන්න වෘත්තයක අරයන් දෙකකින් හා අරයන් දෙකකින් හා අරයන් දෙකකින් හා පරිධියේ කොටසකින් මායිම් උ ප්‍රදේශයට කේන්ද්‍රික ඛණ්ඩය යයි කියනු ලැබේ මේ රූප දෙක ඇඳගන්න මොකද පුතේ කේන්ද්‍රික ඛණ්ඩ දෙක ඇඳගන්න ටග්ගල මේ රූප දෙක ඇඳගන්න යටි අපි දැන් මේක වෙන් කරලා ගමු. මේ ටික මකන්න එපා. ඇඳ රූප දෙක ඇඳලා පස්සේ මේ රූප දෙක මම මකන්නේ නැහැ. මේ වෙන් කරා. මේ කේන්ද්‍රික ඛණ්ඩය. මොනවද තියන්නේ? අරයලා දෙන්නයි. ආර්නේ ආර්ලා දෙන්නයි මේ. අරයන් දෙකක් තියෙනවා. දැක්කද? දැක්කද? පරිමිතියක් තියෙනවා. අරයන් දෙක මේ. ආර් ආර්. බැදලා කියන එක. හරි. මේ දෙකත් වෙන බැද ගන්න. අර දෙක ඇඳලා. මේක පුතේ අංශක 180න් 179ක් වෙනකම් මේක කේන්ද්‍රික ඛණ්ඩය. බැරි වෙලාවෙ මේ චූටි කැල්ලක් කැපුවා කියමු. අංශක එකයි මෙතනයි. මේ ඔක්කොම පාඩම් කරොත් එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩය මේ. මේ කේන්ද්‍රික ඛණ්ඩය මේ. මේ ටික ඇරියොත් මේ 179ක් තියෙනවා මේ අංශක. 180න් 179ක් වෙනකම් ගන්න බලා 180 වෙනකම්ම අන්තිම මොහොතේ 180යි නැතුම 9.79.99999ක් වෙනකම් ගන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩය. තියෙනවනේ. අරයන් දෙකක් එන්න ඇඳුත් හරි. හරි. ඇඳගත්තනේ මගේ පුතාලා. හරි. යටින් ලියාගන්න පුතේ නෝට් එක පොඩිවට. කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය අංශක 90ක් වූ විට අංශක 90ක් වූ විට අංශක 90ක් වූ විට අංශක 90ක් වූ විට එය වෘත්තයෙන් හතරෙන් පංගුවක් වේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 180ක් වූ විට කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 180ක් වූ විට ලැබෙන කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් හරි අඩක් වේ. ලැබෙන කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් හරි අඩක් වේ.
කේන්ද්‍රික කෝණය 180ක් වූ විට 180ක් වූ විට ලැබෙන ලැබෙන කේන්ද්‍රික ඛණ්ඩය කේන්ද්‍රික ඛණ්ඩය අර්ධ වෘත්තයකි අර්ධ වෘත්තයකි අර්ධ වෘත්තය ඒ කියන්නේ පුතේ හරි භාගයක් අර උඩ ඇන්දේ අපි රූප දෙකේ ඉන්න එකට උත්තර දෙක දුන්නේ මම मुका හතරෙන් බංගුවක් මැදි මොකක් අපි ඡාපේ කියන්නේ මොකද්ද පුතේ ඡාප කොහෙද ඉන්නේ මේක මොකද්ද මෙයා ඡාපේ හරි යන්නේ ඡාපේ නෑ මෙයා එනම් ඡාපේ මෙයා ඡාපේද මෙයා මොනවද පුතේ මෙයා අරයා අරය මෙයා අරය ඡාපේ කියන්නේ මොකද්ද පුතේ ඡාපේ කියන්නේ මොකද්ද පුතේ මෙන්න මේ කොටසට අර්ධ වෘත්තාකාර කොටසට තමයි ඡාපයක් කියන්නේ වෘත්තයක් නෙමෙයි දැන් කැලලක් නේ ඡාපයක් හරිද මෙන්න මේ කොටස තමයි පුතේ මෙතන ඉඳන් මෙතනට තියෙන මේ දිග තමයි පුතේ කියන්නේ ඡාපයක් කියලා එහෙනම් වටේ දිගනේ පරිමිතිය කියන්නේ වටේ දිග හොයන්න නම් අනිවාර්යයෙන් මේ දිග අපි දන්නවා r කියලා හතක් දුන්නොත් මේක හතයි මේකත් හතයි දන්නවා මේක හොයන්න පුළුවන්ද ඒක තමයි දැන් අපි නීතියකට එන්න යන්නේ පුතේ අන්න හොයන ක්‍රමේ අපි දන්නවා මුළු එක්කෙනා ගිනම් හොයන්න මේ රූපෙ මැකුවට ආය අදිනවා මුළු එක්කෙනාගේ හොයන්න දන්නවා මුළු එක්කෙනාගේ මේ මුළු එක්කෙනාගේ හොයන්න දන්නවා මේ නේද උඩ තියෙනවා මේ අරයා මගේ පුතේ අරයා එහෙනම් දන්නවනේ අපි නිතිය දුන්න මොකද 2 5 r දෙකයි 5 r හරිද මගේ පුතේ හරි එහෙනම් මේකම තමයි ඛණ්ඩ උනේ කාලා දාලා මේක හරි 90ක් වුණාට මෙන්න මේක කෝණයක් ඇඳුනවා කෝණයක් මේක කෝණය හරිද පුතේ එහෙනම් මම දැන් මැකුවා දැන් මේ මුළු දෙක දන්නවා මුළු දෙක වෙන සූත්‍රය දන්නවා එහෙනම් මැකුව කොටස අයින් කරන්න ඕනේ එහෙනම් තියෙන කොටස නිකන්න ඕනේ තියෙන කොටසේ මෙන්න මේ දිග හොයන්නේ පුතේ මේක වැඩි කරනවා අංශක ගානේ 360න් කෝණය මොකද්ද කියලා ඒත් ලැතිනි ග්‍රීක අකුරක් මෙන්න මේ මේ කෝණය හඳුන්වන සංකේතය කෝණය එහෙනම් පුතේ දැන් ලියගමු මේක ඇඳගෙන සූත්‍රය යටි ලියන්න ආගේ අපි මාතකල් විවනේ ඡාපයකනේ දිගවන්නේ ඡාපකේ ඇඳකට ඇඳගෙන ලියගෙන කොටු කරගන්න අපි දැන් ඡාපයක හෙව්වන්නේ නේද පුතේ ඒ කියන්නේ දැන් හෙව්වේ මොකේද මේ මුළු දිගද නැහැ මෙන්න මෙයාගේ මේ රෝස පාටින් ඇතුල තියෙන්නේ මම නිල් හැර මේ වෙන පාටින් ඇතුල තියෙන්නේ මෙන්න මෙයාගේ දිග හෙව්වද හොයන්නේ මොකේද මෙන්න මේකේ හරිද දැන් අපි හරිද ඔව් හරි මකනවා කොටු කරගන්න අපි දැන් ගානක් හදමු නිකන් මෙයා අංශ 90ක් දීලා තිබ්බේ මෙයා 90යි මෙයා 7යි දැන් හදමු ගන්න
චාපේ විතරයි වන්නේ චාපේක දිගේ වීම ලියන්න ඇති ඉහත රූපය ඇඳගන්න රූපය ඇඳගන්න ඉස්සලම් රූපය ඇඳගන්න තොර චාපේ විතරයි වන්නේ මේ දිග විතරයි හරිද මේ දිග විතරයි වන්නේ 25 r වැඩි කිරීම 360 න් කෝණේ කෝණේ මේ බිඳුව නෙමෙයි මේ ත්‍රිකස් කුරා වීටා දෙකයි වැඩි කිරීම 5 කියන්නේ 7 22යි වැඩි කිරීම අරේ කියද 7යි කජු වැටද කොස් වැටද සෙන්ටිමීටර් කෝණය 360 න් 90යි 4 න් කයි මොනාරි ගැටුවක් තිබ්බ ටක් ගන්න කියන්න හරි එහෙනම් පුතේ හදමු දෙක වැඩි කිරීම 7 න් 22 වැඩි කිරීම 7 සෙන්ටිමීටර් කැපෙන එකම පොඩ්ඩක් කපලන් උත්තර කියමු හදමු නේද හදා අයියා ඕම් හදමු 7ට 7 කැපෙනවා 1යි 1යි ආයතන කැපෙනවද මොනවද මේ 360ට 90 ඒවා 4යි 1යි තව කැපෙනවා 2ට 2 ඒවා මෙතනට 2යි තව කැපෙනවා මේ 11 එහෙනම් ඉතුරු වෙච්ච ටික බලමු මෙතන ඉතුරුලා තියෙන කියන 1යි 1වරක් 11 1යි 11යි 1යි 1යි මොනද ඒකගේ 11යි සෙන්ටිමීටර් චාපේ දිග පුතේ 11යි සෙන්ටිමීටර් හදා ගන්න රක්ගල කැපු වෙඩි දැක්කනේ කපන්න ඕකෙම කපු වෙඩ ඕනේ නැහැ ඕකෙම කපන්න කපලා පැහැදිලිව දාන්න කැපු විදිය ගානෙම දාන්න නැත්නම් කැපු විදිය හොයන්න පුළුවන් වෙන කපන්න කොහෙද ඇරි බැරි වෙලාවක් පුතේ මේ ගාන හදනකොට කැපිල්ලෙදි පොඩි අඩුපාඩුවක් වෙලා තිබ්බොත් ලකුණු කීයක් හරි හම්බ වෙනවා එහෙනම් කපන එකත් ඕකෙම කරන්න හරිද පුතේ හරි එහෙනම් අපි දැන් හොයලා ඉවරයි චාපගේ 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 එතකොට මෙතනදි ගාවා කීයද 11යි 11යි එතනදි ගේ 11ක් ආවා මකරවා හන්දේම හොයන්න ඕනේ මෙතන අංශක 60යි මේක r මේක දන්නේ එහෙනම් අපි ඒක ඉස්සලාම හදාගමු පුතේ මේකට ඒකකයක් හරිද මොකද්ද දැන් දන්නවා මේ ටික හොයන්නේ මොකෙන්ද 2 5 කියන්න පුතේ 2 ඕන හරි sorry 2 5 r තමයි මොකේද මුළු වෘත්තයේම ඒකෙන් අංශක ගන්න ගන්න 360 න් කෝණය කීයද කියලා ඊට පස්සේ පුතේ අපි කෝණය කියලා ගන්න ගන්න તો මෙතන දාමු කියුබ් මේකම කීයද පුතේ එහෙනම් මේ එන්නේ මේ ටිකේ එහෙනම් තව එන්න ඕනේ මේකට එකතු වෙන්න ඕනේ ඉස්සරහෙන් හෝ පස්සෙන් මොකක්ද එකතු වෙන්න ඕනද අරයන් කීයද අරයන් දෙකක් මේ ආරුයි ආරුයි දෙකයි ආර එකතු වෙන්න ඕනේ මෙන්න මේක කොටු කරගන්න මේ කොටු කරගන්න වල බයිනටි මට තීරිය අඳින්න බෑ කියලා මොකද මේ කවුල හැල්ල එක එක විදිහට තියෙනවා අඳිනකොට අතල ඉස්සනවා මේ චෝක් කැල්ලේ වැලි ඒ චෝක් අදපු කට්ටිය හොඳයි කම්පැනි වලින් මැද වැලි තියෙනවා එතකොට ලියෙන්නේ නැහැ ඇදේට යනවා එහෙනම් ඉඳ මම පොතක ලිව්වනම් මම හරි ලස්සනට ඇඳලා පෙන්නනවා හරි ලියා ගන්න ඇති කියලා මම හිතනවා මම කරනවා ඔන්න පොතේ අඳින රූපය
පහත රූපයේ පරිමිතිය සොයන්න. පහත රූපයේ පරිමිතිය සොයන්න. පොඩි දැන් මයික් ඔන් කරලා පොඩ්ඩක් කතා කරමු ළමයි. මේකේ පරිමිතිය හොයන්න පුළුවන් ද ගැටලුවක් තියෙනවද මොනවා හරි? ඉස්සලා මොකද හොයාගන්න ඕන පුතේ? මේ කඩේලේ හොයන්නේ නැහැ. පරිමිතිය කියන්නේ? ඔව් කියන්න පුතේ මොකද ප්‍රශ්නේ? හරි. එහෙනම් මේක පරිමිතිය හොයන්න තකලවන්න. පරිමිතිය කියන්නේ මොකද? වටේ දිගේ එකතුව. මේ උරත ඛණ්ඩයක් තියෙනවා. කැලේ ඡාපයක් තියෙන්නේ. අර්ධ උරත ඡාපයයි. මේ ඡාපේ හොයන්න ඕනේ. මේවා හොයන්න ඕනේ. මේවා හොයන්න ඕනේ. මේවා හොයන්න ඕනේ. හරිද පුතේ? මතකන ගණන්තික අගයන් හරියද මේක 20යි මේක 14යි නේද හරි නේද ලියුවා හායි එනහ හදමු හරි මුලින් බලමු ඡාපයේද හොයන්නේ මොකේද ඉස්සලා වටේ දිග හොයමු මේක කොටසේ හරි දැන් මයික් ඔෆ් කරගමු පුතේ thank you කීයද 20යි මෙයා 20යි මෙයා 20 නම් මෙයත් 20යි එතන 20යි සෙන්ටිමීටර් එකතු කිරීම 20යි සෙන්ටිමීටර් එකතු කිරීම 14යි සෙන්ටිමීටර් එකතු කිරීම මොකද සූත්‍රය ලියන්න ඕනේ 2 5 r වැඩි කිරීම ඛණ්ඩය විතරයි හරි 360 න් කෝණේ එහෙනම් මේකට තව එකතු වෙනවද එකතු කිරීම 2යි r නෑ array ගන්න ඕනේ ඇයි මේ කඩේරකින් දෙන්නේ කොහෙන්නේ නෑ වටේ දිගනේ කඩේර හොයන්නේ නෑ එනම් පුතේ මම අර සූත්‍රය දැන් කෙටි කරනවා මේක එකතු කරලා 20යි 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 40යි 40යි 14යි කියද 54යි සෙන්ටිමීටර් එකතු කිරීම මගේ පුතේ දැන් සූත්‍රය කෙටි දික් කරමු මේ 54 මේ හැටි ලියමුද මොකද නැත්නම් ඊට වදිනවා පුතේ සම්මත ඒකක දාන්න නැත්නම් ලකුණු කපනවා කියද හතෙන් 2 ඕනේ 2 වැඩි කිරීම හතෙන් 22 වැඩි කිරීම r කීයද 14ද නෑ පුතේ 14 කියන්නේ මෙතන ඉඳන් මෙතනට r කියන්නේ උඩ 2යි r නෙමේ ඒ දිග කියන්නේ 2යි r එක දෙකෙන් බෙදන්න ඕනේ මෙතන දිග කීයද 7යි සෙන්ටිමීටර් පැහැදිලිද එහෙනම් 7යි කඩි වැටද කොස් වැටද කියලා යන සෙන්ටිමීටර් වැඩි කිරීම 360 න් කෝණේ කියද? දීලා නැති වුණාට දන්නවා ඉස්සෙල්ලා මම කිව්වා අර්ධ වෘත්තයක් කියන්නේ අංශක 360 න් 180යි. මේකෙත් අංශක කියලා දාන්න ඕනේ. අංශක දාන්නේ කොහොමද පුතේ? මෙන්න මේ 180 නම් මෙන්න මේ පොඩි තිතක් මෙහෙම දානවා අංශක. සම්මත ඒකකේ. දැන් කපයියා. 54 වහන්නුම ඉන්නවා. සෙන්ටිමීටර්. දැන් කපමු. මෙතන කපায়ා 7ට 7 වා 1යි මේ කපුවනේ 22ට 11යි කපනවද පුතේ නෑ එහෙම කපන්න බෑ උඩේ උඩේ කැපෙන්නේ නෑ එහෙනම් තාම මොකද මේක කැපෙනවා මේකෙන් කපලේ 360 වා 1යි 180 වා 1යි 360ට 2යි එතකොට 2ක් ඉතුරුනේ මේ දෙකට මේ දෙක කැපෙනවා මේ දෙකට ඒ දෙක කැපෙනවා එතන පුතේ යට මොනවත් ඉතුරුද නෑ එක විතරයි උඩ මොනවද ඉතුරු 22යි 22යි සෙන්ටිමීටර් පුතේ එකතු කීයද එතකොට 6යි කීයද ඈ 76යි සෙන්ටිමීටර් 76 සෙන්ටිමීටර් 76යි සෙන්ටිමීටර් හදාගන්න පුතේ
වැරදිච්ච කෙනෙක් ඉන්නවා නම් වැරදිච්ච තැන බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා වැරදිච්ච තැන බලන්න වැරදිනා නම් වැරදිච්ච තැන බලන්න වැරදිච්ච තැන වැරදිච්ච තැන උදේ කඩේ ඉර වෙලින් තිබ්බොත් ඒ වැද්දි කවල් ගන්නෙ නෑ මේ මේක තිබ්බොත් දෙකෙන් බෙදලා ගන්න ඕනේ හරි මකන්නද හරි මෙන්න තවත් ගන්න හදමු දැන් ගණන් ටිකක් ඔන්න එන අච්චු පුතේ දින ගානක් මාදමු අපි අච්චු පුතේ දින ගානක් අදමු रूपे दक्वेन्ने रूपे दक्वेन्ने खेड़ा पिटियक अति दावन पतेयाई दानवने दावन पते किन का खेड़ा पिटियक दावन पतेयाई रूपे दक्वेन्ने खेड़ा पिटियक अति दावन पतेयाई हरि फलेनी प्रश्ने दावन पते परिमित सोयान देवनी प्रश्ने एम दावन पते वटा मन रूपे दिनांक एम दावन पते वटा एम दावन पते वटा वटया एकाकार वेगेन वटया एकाकार वेगेन दावने दीमट दावने दीमट दावने यदीमट කීඩකේ කොට තප්පර 25ක කාලයක් ගත වේ. තප්පර 25ක කාලයක් ගත වේ. सेंटीमीटर ने मीटर है मेन मेक मीटर हतलीस पाय मेन मेक मीटर फीस पाय तो मैं निष्ठाभ्यास गाना थे हमारो गाना टिका होता है थोड़ा हरी अदम बाल मैं कीड़ा पिटे वटे दिख के पिटा था मैं वो खाने के बिल्कुल दारा नहीं थे होते इस पाय मीटर है अदम बाल अदम ओ कहाँ तक नहीं थे उड़े पहने पहने थे उत्तर है अभी ගොම සතර දෙවෙනි එකට පොඩ්ඩක් හදාගන්න කට්ටියට අමාරු වෙලා ඇති. කමන්නේ. අපි ගමු. පොඩි උඩ අඳින රූපේ එකයි මැකුවේ පුතේ. हतलीस पहाई मीटर
එකතු කිරීම කියද 45යි මීටර් එකතු කිරීම අර්ධ වෘත්තයක් නම් පුතේ කියද ඒත් එකතු වෙන්නේ මොකද්ද 25 r වලින් වැඩි කිරීම 360 න් අංශක ගන්න ඒ වගේ කීයක් තියනවද එක වගේම දෙකක් තියෙනවා ඒ වගේ දෙකක් තියෙනවා ඔන්න ඔක හදමු 45 45 කියද පුතේ 90යි කඩි වැඩද කොච්චරද මීටර් එකතු කිරීම 2 දෙක වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම පුතේ කියද r කියද 35යිද දශම වලින් දාන්න එපා අමාරුයි ඒ හින්දා මෙතන දාදි දාන්න පුතේ 35 බෙදීම 2 කියලා 360 න් 180යි ඒ වගේ දෙකක් තියෙනවා හරි එතන කැපෙනවා මේ දෙක දෙක කැපුණා මේක කැපුණා මේ දෙක හරි එතන මෙතන මොකද වෙන්නේ පුතේ 1යි කියද 2යි මේ දෙක දෙක කැපෙනවා කියද උත්තරේ එතනත් 1යි එතන පුතේ කියද උත්තරේ එනවා 22 ඒවා 5 කියද මේ මෙතන 1යිනේ එක්වරක් 22 22යි 22 ඒවා 5 110යි 110 ඒවා 1ක් කියද පුතේ 110මයි එහෙනම් උත්තරේ වෙන්නේ කියද පුතේ 90යි 110යි 200යි මීටර් මෙන්න පළවෙනි එකට උත්තරේ හදා ගන්න ටක් ගාලා විනාඩි දෙකක් දෙන්න හැදුවේ නැති අය හැදුව කට්ටිය ඉන්නවද හරිද හරිනම් සන්තෝසයි වැරදි නම් ඒත් සන්තෝසයි අපි හදාගමු ටිකක් මේ මිශ්‍ර අභ්‍යාසයෙන් තමයි ගණන් දෙකක් තුනක් හැදුවේ ඒක හදන්නේ ඉගෙන ඔක්කොම එකතු කර හරි පුතේ බකන්නද උඩ ටික නැතුවා තප්පරේට මීටර කීයද කියලා අහනවා අප්පච්චියේ කරකල ඇතෑරියා වගේ අපි තප්පරේට මීටර අහනවා දැන් උත්තරය ආවේ 200යි මීටරනේ මෙයාට යනවලු පුතේ කොච්චර වෙලාවක්ද විනාඩි 25ක් එක්කෙනෙකුට යනවලු නෑ තප්පර 25ක් යනවලු තප්පර කියන්නේ S වලින් හඳුන්වමු හරිද S වලින් හඳුන්වමු තප්පර 25ක් යනවලු තප්පර යනවලු තප්පර කීයද යන්නේ පුතේ තප්පර 25ක් යනවලු මේ වටේ යන්න දුවන්න යන්නේ එහෙනම් තප්පරේට මීටර එහෙනම් තප්පර 25ක් ඔක්කොටම යනවනම් එක තප්පරේට මීටර කීයද කියලා හොයන්නේ පුතේ මීටර 200 බෙදනවා මගේ පුතේ මීටර 200 බෙදනවා මොකෙන්ද තප්පර 25 න් එස්සමර පොඩි වැඩ ලියන්නම්ම හරිද තප්පර 25 න් බෙදනවා ඇයියේ දොර මීටර 200යි තප්පර 25ක් ගත වෙනවනම් එක තප්පරේට කීයද 25 ඒවා කීයද ඈ 25 ඒවා 200 කියද 8යි 8යි හොඳ නමේ 8යි S අකුර දැම්මා මොකද්ද පුතේ තප්පරේට මීටර කියලා ලියද්දී මේ S අකුර කොහෙටද පුතේ ගිහින් තියෙන්නේ දැන් මෙතනට නේද උඩට නේද යට එකක් උඩට යද්දී මේක ධන එකක් තිබ්බොත් පුතේ ඍණ වෙනවා මෙන්න මෙහෙම තමයි ලියන්නේ ඍණ එක පැහැදිලිද කියන එක තප්පරේට මීටර 8ක දුරින් වේගයෙන් තමයි දුවන්නේ එතකොට තප්පරයක් යනකොට දුවන වැඩි මාර දිවිල්ල තප්පරේට මීටර 8යි. පැහැදිලිද? හරි. තව කරක් සංගාල හදමු. තකලද කරමු පුතේ මාත් එක්කම අදිනු. එදකට තකලද කරමු පුතේ. මේක රූපේ වීජ ප්‍රකාශනයක් විතරයි ලියන්න තියෙන්නේ. ඒ කියන්නේ උත්තරේ ගන්න ඕනේ හදලා. මේකට දීලා තියෙන දත්ත අනුව වීජ ප්‍රකාශනයක් ලියන්න කියන්නේ මේකට. හරි. අදගන්න රූපේ විනාඩියෙන් අදගන්න මම ප්‍රශ්නේ කියන්නම්. දී ඇත මිනුම් අනුව. අඳිනක නවත්තලා ඉඳ තියලා ලියා ගන්න එකලා ලියා ගන්න අඳින දෙන්න. දී ඇති මිනුම් අනුව මෙව සංයුක්ත රූපේ පරිමිතිය සඳහා මෙම සංයුක්ත රූපයේ පරිමිතිය සඳහා
දී ඇති මිනුම් අනුව මෙම සංයුක්ත රූපේ පරිමිතිය සඳහා සංයුක්ත රූපේ පරිමිති සඳහා වීජීය ප්‍රකාශනයක් ගොඩනගන්න විජේ ප්‍රකාශනයක් ගොඩනගන්න. එතකන් ටක් ගන්න එතකන් ලියන්න. විජේ ප්‍රකාශනයක් කියන්නේ එච්චරයි. මම ශ්‍රේණිකව කියලා දීලා ඉවර කරන්න පුළුවන්. ප්‍රකාශනයක් කි. විජේ ප්‍රකාශනයක් ගොඩනගන්න. හරි ගොඩනගමු පුතේ. අදින් අද කතානේ. දැන් ගොඩනගමු. අමාරු නෑ. මොකද වෙන්නේ? R එකතු කිරීම මෙයා රෙන්න එපා. ඔන්න මෙයා හරි. ඊළඟ මොකද්ද 2 r ඔන්න මෙයත් හරි ඊළඟ මෙයත් එන්න බෑ වටේ දිකට මෙයත් 2 r එකතු කිරීම මෙන්න මේ දිගත් එන්න බෑ පුතේ මේ වෘතේ වටෙන් දිකන ගන්න කියම වටේ දිකටනේ වීජ ප්‍රකාශන කරන්නේ එතකොට මේ දිගත් වෙනවා කීයද r එකතු කිරීම මෙන්න මේ ටික කීයද පුතේ 2 r 2 r වලින් 360 න් කීයද පුතේ 90යි මේ අංශක 90යි මෙතන මේ දිග හොයන්න 360 න් 90යි ඔන්න එනම් කෙටි කරමු r 1 r 2 r 3යි 3යි 2යි 5යි 5යි 1යි 6යි 5යි 1යි 6යි r එකතු කිරීම අර්ග කෙටි වෙනවද බලමු 360 ට 90 වගේද 4යි 1යි තව මේ දෙකක් කැපෙනවා 2යි 1යි හරිද එනම් පුතේ එන්නේ 5R බෙදීම 2 මෙන්න මේක තමයි වීජීය ප්‍රකාශනය මෙන්න තමයි වීජීය ප්‍රකාශනය නිර්මාණය කරා මයිකෝලයි පාඩමේ උදේ ළමයිට ඉගැන්නුවා වීජීය ප්‍රකාශන ගැන ඔන්න 10 දී වීජීය ප්‍රකාශන වල ප්‍රශ්නයක් තියෙනවා දැක්කනේ ළමයි දන්න මම වීඩියෝ එක බලන ළමයිට මම කියන්නේ YouTube එකේ බලනවානේ ඒ හින්දා මෙන්න වැදගත් වීජීය ප්‍රකාශන කියන එක